අයිබුවන් මෙම වීඩියෝ එකෙන් මම කෙටියෙන් සැකවින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා අද සමාජයේ ගොදුරු වී ඇති බැරෑරුම් ප්‍රශ්නයක් පිළිබඳව මොකද්ද මේ ප්‍රශ්නය මත්ද්‍රව්‍ය උවදුර සහ ඇල්කොහොල් එහෙම නැත්නම් මත් පැන් පානය කිරීමේ ඇබ්බැහි වීම ඒ වගේම සමහර විට ඇබ්බැහි වීම නැති වුණත් ගැටළු සහගත තත්වයන් මේ මගින් ඇති වී තිබෙන අවස්ථාවක මොකද කරන්න කියලා. එතකොට අපි දන්නවානේ මධ්‍යසාර කිව්වහම මධ්‍යසාර වර්ග නොයෙකුත් නම් වලින් ආවත් ඒවා මේන් එහෙම නැත්නම් ප්‍රධාන සංගතකේ ඊතයිල් ඇල්කොහොල් මිට අමතරව මත්ද්‍රව්‍ය කිව්වහම නොයෙකුත් වර්ග තියෙනවානේ. අපි කැනබිස් වලින් එහෙම නැත්නම් ගාංජා වලින් පටන් ගත්තාම හෙරොයින් වලින් දක්වා සහ ඊට එහා ගියහම ස්ටිමියුලන්ට්ස් LSD අනාදී දේවල් රයිට් ඊ කියයි එක්ස්ටසි ප්‍රති කියයි නොයෙකුත් වර්ගයේ මත්ද්‍රව්‍ය පවතිනවා. එතකොට මෙම මත්ද්‍රව්‍ය වලට සමහර අවස්ථාවල් වල කෙනෙක් ඇබ්බැහි වෙන්නට පුළුවන්. ඒක ලංකාවේ දැන් බහුලව දකින්නට ලැබෙන ගැටලුවක් කියලා අපට ආරංචි. දැන් මොකද මේ අවස්ථාවේදී කරන්නේ අපි? මේ මිනිස්සයාට ගෑනු වේවා පිරිමි වේවා මේ විදිහට මෙම ගැටලුවෙන් දුක් විඳලා අවසානයේදී ජීවිතය නාස්ති කරගන්නට එහෙම නැත්නම් වෙන කම්ප්ලිකේෂන් එකක් ව්‍යාකූල තත්වයක් නිසා මරණයට පාත්‍ර වෙන තත්වයකට ගොදුරු වෙන්නට අපි ඉඩ හරිනවද එහෙම නැත්නම් ප්‍රතිකාර කරනවද කියලා. දැන් ප්‍රතිකාර කිරීමේදී වැදගත් අංග මෙහි තිබෙනවා. ප්‍රධාන අංගයක් තමයි මේ පුද්ගලයාට මේ පිළිබඳව ඇති අවශ්‍යතාවය. කිසියම් කෙනෙක් කියනවා නම් මට මේ මත්ද්‍රව්‍ය වලින් එහෙම නැත්නම් මේ ඇල්කොහොල් වලින් ගැලවෙන්නට උවමනාවක් නැහැ මම ඒක පාවිච්චි කරමින්ම ඉන්නවා කියලා කිසියම් විදිහකින් මතයක් ඇති කරගෙන තිබෙනවා නම් මේ පුද්ගලයා ඒ පුද්ගලයාට ප්‍රතිකාර කිරීම වෙනස් තව කවුරු හරි කියනවා නම් අනේ මේක දැන් නම් මට හොඳටම ඇති මේකෙන් මම කොහොම හරි ගැලවෙන්නට ඕන මේක නිසා මට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා ඒම නිසා මම ගැටලුවෙන් මම මිදෙන්නට ඕන කියනවා කියලා කියන කෙනෙක් ඉන්නටත් පුළුවන්. එතකොට මේ පුද්ගලයන් වර්ග දෙකක් මේකලොන්ට ප්‍රතිකාර කළ යුතු විදිහ වෙනස්. එතකොට මෙම ප්‍රතිකාර කිරීමේදී වැදගත් අංග තිබෙනවා. මෙය මෙම ප්‍රතිකාර කන්සල්ටන්ට් සයිකියාට්‍රිස් කෙනෙක් එහෙම නැත්නම් මානසික වෛද්‍ය විශේෂඥෙක්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි. මේ සඳහා භාවිතා කරන්නට පුළුවන් නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා, ඖෂධ තිබෙනවා. ඒ වගේම නොයෙකුත් තෙරපි වර්ග එහෙම නැත්නම් චිකිත්සන වර්ග චිකිත්සාව ඒ වගේම යම්කිසි ස්ථානයක නතර කරගෙන රිහැබිලිටේෂන් පුනරුත්ථාපනය මත්ද්‍රව්‍ය වලින් පුනරුත්ථාපනය කිරීම දක්වා නොයෙකුත් වර්ගයේ ප්‍රතිකාර තිබෙනවා. එම ප්‍රතිකාර පිළිබඳව මම තවදුරටත් පසුව වීඩියෝ එකකින් විස්තර කරනවා. නමුත් දැනට මගේ පණිවිඩය තමයි මේ පිළිබඳව මේ වගේ ගැටලු තිබෙන කෙනෙක්ව දන්නවා නම් මේ පිළිබඳව දැනගන්නට ඕන නම් ඔබට හෝ එහෙම නැත්නම් ඔබ දන්නා කියන වෙන කෙනෙකුට අපේ ක්ලිනික් එක අපේ සායනය සමග සම්බන්ධ වන්නට සම්බන්ධ වුණාම මේ පිළිබඳව තිබෙන ප්‍රතිකාර පන්ති පිළිබඳව දැනුමක් ඔබට ලබා දෙයි. ආයුබෝවන්.